2024 එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජාතික ජනබලවේගය අද ඇප මුදල් තැන්පත් කළා. එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැන්පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසකුයි. ජාතික ජනබලවේගය අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් අද ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප තැන්පත් කරන ලැබුවා. 15 වෙනිදා නාමජන පාරගෙන්ද ලෑස්තිලා ඉන්නේ. මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් අනුරට රට බාර දෙන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම අද තිබුවා. අපි ලෑස්ති රටේ ජනතාවත් එක්ක අනුරට රට බාර දෙන්න. මේ රටට සමාජ සාධාරණත්වය ගරු කරන පැහැදිලි දැක්මක් තියෙන ශිෂ්ට සම්පන්න පාලනයක් ගේන්න පුළුවන් නායකයෙක් තෝරගන්න අපිට අවස්ථාව එනකන් අවුරුදු ගාණක් අපි වැඩ කරා, අවුරුදු ගාණක් අපි බලාගෙන හිටියා. දැන් මේ මොහොත එන්න ලං වෙනවා. මේ රටට අවස්ථාවක් එනවා, මේ රටට ඓතිහාසික වෙනසක් ගේන්න, ඓතිහාසික පරිවර්තනයක් වෙනුවෙන් අපේ රට ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න පුළුවන් නායකයෙක් පත් කරගන්නේ අවස්ථාව වෙනවා. ඇප තැන්පත් කිරීමේ කටයුතු ලබන 14 වනදා මධ්‍යාහන 12:00 අවසන් වනවා. නාම යෝජනා භාර ගැනීම 15 වනදා උදෑසන 9 සිට 11 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දා අයදුම්පත් භාර ගැනීම එළඹෙන 9 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ තැපැලේදී සිදුවිය හැකි ප්‍රමාද වීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත් 9 වනදායින් පසු මෙම කාලය කිසිවිටකත් දීර්ඝ කරන්නේ නැති බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළේ. තැපැලේදී සිදුවේ හැකි ප්‍රමාදයන් සහ බොහෝ දිනෙකගේ ඉල්ලීම මත ඒ දිනය 9 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ දිනවල බාර දෙන තැපැල් ඡන්ද අයදුම්පත් තැපැලට බාර නොදී කෙලින්ම ඒ අදාළ තේරීම් බාර නියදාරින් වෙත අතින්ගෙන ගොස් බාර දීම වඩාත්ම සුදුසුයි. ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම 9 වෙනි දිනෙන් පසුව නැවත මෙම කාල සීමාවේ දීර්ඝ කිරීමක් සිදුවන්නේ නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන ගැසට් කර තිබෙනවා. ජනාධිපතිවරණයේදී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව සෑම මාධ්‍ය ආයතනයක්ම ස්වකීය ප්‍රවෘත්ති විකාශ, පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේදී නිවැරදි, සමතුලිත මෙන්ම අපක්ෂපාතී තොරතුරු ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද මතු දැක්වෙන මාධ්‍ය උපමාන නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සහ විද්‍යුත් මාධ්‍යවල අපක්ෂපාතීත්වය පිළිබඳව නිරීක්ෂණය හා නිර්දේශ ලබා දීමේ නියෝජිත කමිටුවක්ද පත් කරන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. සෑම රූපවාහිනී ආයතනයක්ම සහ ගුවන් විදුලි ආයතනයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මධ්‍යස්ථ හා අපක්ෂපාතී විය යුතුයි. තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අගතියක් නොවන පරිදි හා වාසිදායක තත්වයක් ඇති නොවන පරිදි දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ගුවන් කාලය ලබා දීම සිදු කළ යුතුයි. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය සහ සෙසු වාර්තා පිළිබඳ විද්‍යුත් මාධ්‍ය මගින් අදහස් දැක්වීම් වලදී දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙක් හෝ ප්‍රවර්ධනයට අගතියට පත්වන අයුරින් අදහස් දැක්වීමක් සිදු නොකළ යුතුයි. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන හෝ නිවේදනය කරනු ලබන සෑම තැනැත්තෙක්ම පුවත්පත් සිරස්තල සහ කාටුන් විස්තර ඉදිරිපත් කිරීමේදී එක් පාර්ශ්වයක් ප්‍රවර්තනය කිරීමට හෝ තවත් පාර්ශ්වයකට අගතියට පත්වන අයුරින් පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.